දෙදහස් පහළ වසරේ දෙසැම්බර් 21 වෙනිදා දෙමිටකොඩ ප්‍රදේශයේ වෙළඳ සලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තබා ගැනීම සහ පහර දී මැතුළු චෝදනා 18කට වරදකාරී කෙරුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණයේ විසින් පසුගියදා බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඩුවම් හා රුපියල් 360,000ක දඩයක්ද නියම කරනු ලැබුවා. එම දඬුවම් වලට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කිරීමටද පසුව කටයුතු කළා. එම පැල විවාහ කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවාදායිකාව අප මතම උදාහරින් ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ දලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණින් ඉල්ලීමක් කර තිබුණා. අදාළ පැල විවාහ කිරීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි නිසාත් තම සේවාදායිකාවට කුඩා දරුවන් 3 දෙනෙකු සිටින නිසාත් ඒවා සුවිශේෂී කරුණුසේ සලකා ඇයව අප මතම උදාහරින් ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණින් ඉල්ලා සිටියා. එහෙත් එම පිළිලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ඩියෝච්ච සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ විරෝධය එල්ල වූ අතර එහිදී ඔහු සඳහන් කළේ අභ්‍යාචන අධිකරණයේ විසින් පෙත්සම් විභාගයේ කඩිනමින් සිදුවන හේයින් අප නියම කිරීමේදී ඒ සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අප මතමුදා හැරීමට අධිකරණය නියෝග කළා.